Lama Apeochene, Barapatala, Samacha Kataluak Bavata, Mevanivita, Pathwemin Tibenava, Divine Vivita Pradeshuvalin, Darwan Apeochenet Lakvim, Varta Vanata Patanaran, Antarjali Ose, Kuda Darwan, Linkika Katitu Sandaha, Alavikiri Matakwa, Metatwil, Ieliamin Pavatinava, Lama Apachara Pilibanta, Rate Janatavatula Tate, Daddy Gatalukari Tatwak, Apilbanta, Adapi Vimasimak Sidukaranate Hitwa. Jatika Lama Arakshana Adhikari, Sabahapati, Mahacharya, Mudita, Vidana Patirana Mahata, Api Mema Sakachavata, Ekaragatta. Atavashinma Apata Belu Belmata Penawa, Lama Apachara Vedibila Kiyala. Namut Sankhya Lekana Api Beluot, Me Masaya Venavita, Juni Masaye Tiha Venavita, Apayojana Sankhyawa Vartavanne, 5423ක් ලෙසයි. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව මෙහි වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් අපි දකින්නේ ඒවයි ක්‍රූරත්වය සහ ඒවයින් සමාජයට වන බලපෑම ඉතාමත්ම වැඩි. අවාසනාවකට ජුනි මාසේ 20 වෙනිදායින් පස්සේ අපි දුටුවා මේවායි ක්‍රූරත්වය තාම වැඩි තත්යකට පැමිණියා. උදාහරණයක් ලෙස කුඩා ළමයින් අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තිය සඳහා විකිණීම කරන ලැබුවා. මේක අපි දකිනවා විශාල තර්ජනයක් ලෙස මේ රටට. ඔබ දන්නවා පිලිපීනය. පිලිපීනය කියලා කියන්නේ මව්වරුන් දුප්පත් කමට පිළිතුරක් ලෙස තමන්ගේ දියණියන් පාවිච්චි කරනවා අන්තර්ජාලය හරහා තමන්ගේ දියණියන් ලිංගිකත්වයේ ප්‍රදර්ශනය කළා සල්ලි උපයන්නට. මා කල්පනා කරා මේ ලංකාව තුල ඇතිවන්නට යන්නේ මේ මහා ව්‍යසනය අපරට තුලත් ගිල ගන්නටයි උත්සාහ කරන්න කියලා. ඒ නිසා අපි තීරණය කරා වහාම මෙය අතුගා දෙමිය යුතුයි කියලා. ළමා අපයෝජන වර්ග 17ක් තිබෙනවා. අපි තීරණය කරා සියලුම අපට ලැබෙන පැමිණිලි ළමයින් සම්බන්ධ තොරතුරු ප්‍රමාණවත් නම් අපි ඒ සියල්ලම බාර ගන්නවා. අම්මේ තාත්තේ ඔබ සියලු දෙනා එකට එකතු වුණොත් පමණයි මේ ව්‍යසනයෙන් අපේ දරු පරපුර ගලවා ගන්නට පුළුවන්. මේ අතර පසුගියදා වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වලට අලෙවි කිරීමේ සිටිය සම්බන්ධයෙන් තවත් පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ වන විට පුත්කලින් 32 දෙනෙක් මීට අදාළව අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින වන විට පුද්ගලයන් 34 දක්වා වැඩි වී තිබෙනවා. තවත් දෙදෙනෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්නේ එක්කයි කුට්ටානියෙකු ලෙස ක්‍රියා කරන ලද තැනැත්තෙක්, අදාළ දැරිය විවිධ පාර්ශ්වයන් වෙත අලවි කරන ලද පුද්ගලයෙක්, ඔහු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 33 වැනි පුද්ගලයෙකු බවට වාර්තා වී තිබෙනවා. ඒ වගේම අද දින අලුයම් කාලයේදී අත්අඩංගුවටගත් අනෙක් තැනැත්තා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු බවට වාර්තා වෙනවා. ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු කොළඹ ආසන්න රෝවල් කිහිපයක හෘද රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කරන බවට වාර්තා වී තිබෙනවා. දරුවෙකු යම් හිංසනයකට ලක්වනවායයි නිරීක්ෂණය වුවහොත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පැය 24 පුරා ක්‍රියාත්මක 19:29 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලීමක් කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.